ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කුර්ආනය ප්‍රචණ්ඩත්වයට පොළඹනු, කුර්ආනයට අනුව වෙන පුද්ගලයෙකුට වෙන ආගමක් අදහන්නට බෑ. ඔවුන්ගේ අවසාන අදියර අනිත් ආගම් අදහන අයට හානි කරලා ඔවුන්ව ආගමෙන් ඉවත් කිරීම කියන යම් ස්ථාවරයන් පිළිබඳ විවිධ දේවල් කියනවා. කුර්ආනය ගත්තනම් මෙහි වර්ග තුනක වැකියන් තියෙනවා. ඉතිහාසයේ සිදුවු කරුණු වාර්තා කොටලා තියෙනවා. අනාගතයේ සිදුවිය හැකි කරුණු පිළිබඳ අනාවකි. මුස්ලිම්වරයෙකු එදිනදා ජීවිතය හැඩගත්වා යුතු නීති රීති. දැන් මේ කරුණු තුන ආකාරයෙන් බලනකොට මේ යුද්ධයේ පිළිබඳව වූ මේ වැකි 22 මොකටද වැටෙන්නේ? මේවා අපේ එදිනදා ජීවිතය කරගෙන යන දැන්වල දේවල් නෙවෙයි. මේ රෙකෝඩ් ඔෆ් හිස්ටරි. කුර්ආනයේ දැන් ඔබ පුදුම වෙයි. නුඹලාට නුඹලාගේ දහමද මට මගේ දහමද වේ. නුඹ ඔවුන් කරෙහි බලපෑම් කරන්නෙකු නොවන්නේය. This is in Quran. එතකොට ඕන පුද්ගලයෙකුට කැමති නම් අදහන්න පුළුවන්, කැමති නම් අදහන්න නැති වෙන්න පුළුවන්. එහෙම කියනවා නම් කුර්ආනයේ අපි කොහොමද කියලා අනිත් මිනිහව මරලා දාන්නේ? කොහෙද කියලා තියන්නේ එහෙම? ජිහාදයේ පිළිබඳ අපේ අදහස මොකද්ද? එකිනෙකා කපලා මරලා දාන එක තමයි ජිහාදය. ජිහාදය කියන්නේ ඒක නෙවෙයි. ජිහාදය කියන්නේ බලවත් ප්‍රයත්නයක් කියන එක. ප්‍රයත්නයක එක කොටසක් විතරයි ආයුධ සන්නද්ධ අරගලය. රටක හමුදාවක් කොහොමද ආයුධ ගන්නෙ? අවස්ථා කීපයකදී මේ පොතට අනුව ඉස්ලාමයේ නිවත් කිරීමේ පරමාර්ථය සිදු කරන හිංසාවන් වැළැක්වීමට, අන්‍ය ආක්‍රමක වලින් ආරක්ෂා වීමට, දුබලයන් පීඩාවෙන් හා අසාධාරණයෙන් ආරක්ෂා කිරීම සඳහා කරන ලබන සන්නද්ධ අරගලයකට තමයි ජිහාඩ් කියන්නේ. ඒක වෙනත් ජාතීන් සමග කරන සටනක් නෙවෙයි. 1.14 බිලියන වන මුස්ලිම් ජනතාවගෙන් ඇයි 10,000ක් 20,000ක් හෝ 30,000ක් වන ත්‍රස්තවාදීන් එනම් ප්‍රචණ්ඩකාරීන් විතරක් ඒ පණිවිඩය අරන් තියෙන්නේ? නොමග ගිහිල්ලා.